මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපිව subscribe කරන්න. කුඩා සීනුව එබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. අම්මා කෙනෙකුගේ සෙනෙහස කොයිතරම්ද කියලා කියන්නෙම කරන්න බෑ. ඒ තරමටම අම්මා කෙනෙකුගේ ආදරය අමිලයි. තමන්ගේ දරුවෙකු මොන වරද කළත් මොනතරම් ප්‍රශ්න ආවන් කවදාවත් ඒ අම්මා දරුවන් අත්අරින්නේ නැහැ. ඒ විදිහට ජීවිතේ වැරදි පාරකින් ජීවිතය නාස්ති වුණු තරුණෙකු ගැනයි මේ හෙළිදරව්ව. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් වැඩිමලා තමයි සුපුන් පුතා. අපි හරි ලස්සනට ජීවත් වුණා. ඒත් ඒ ලස්සන පවුලට මොකක් වුණාද කියලා මට තාමත් හිතාගන්න බැහැ. ඇයි එහෙම කියන්නේ? සුපුන් මගේ බඩේ ඉද්දී මම හිටියේ පිටරට. මගේ මහත්තයයි මමයි දෙන්නම පිටරට සමාගමක සේවය කළා. අපි විවාහ වුණ අලුතම තමයි මැද පෙරදිග රැකියාවකට ගියේ. අපි දෙන්න හරි සතුටින් එහෙ හිටියා. ඒත් නාදුන්න රටකදී මට දරුවෙක් ලැබෙන්න ආවම හැම වෙලේම මට අම්මා මතක් වුණා. ලංකාවේ කෑම බීම මතක් වුණා. ඒ නිසා මම මංජුල එක්ක ලංකාවට ආවා. මංජුල අවුරුද්දක් නිවාඩු අරගෙන තමයි මාත් එක්ක ලංකාවට ආවේ. පුතා ලැබිලා මාස කිහිපයකට පස්සේ එයා රට ගියා. මං මාස 6න් 6ට ඔයාවයි පුතාවයි බලන්න එන්නම්. එයා රට ගියේ මට එහෙම කියලා. මං මගේ පවුලේ එකම ගැහැණු ළමයා. මට හිටිය අයියලා දෙන්නින්. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් විවාහ වෙලා දුර පළාතක පදිංචි වෙලා හිටියා. පොඩි අයියා කවදාවත් විවාහ වුණේ නැහැ. ඒ එයා යාළු වෙච්ච ගැහැණු ළමයා අකාලේ මැරුණ නිසා. කොහොම හරි අයියා හොඳ රස්සාවක් කෙරුවා. අයියා මගේ දරුවටත් හරි ආදරෙයි. අම්මයි අයියයි මමයි තාත්තයි මගේ දරු කොටියයි තමයි ගෙදර හිටියේ. මංජුල කිව්ව විදිහටම ලංකාවට ආවද? අපොයි ඔව්. එයා මාස 6න් 6ට දෙපාරක් ලංකාවට ආවා. ඒ වෙනකොට පුතාට අවුරුදු දෙකක් විතර ඇති. පුතා එයාගේ තාත්තට වඩා පොඩි අයියට තමයි බැඳිලා හිටියේ. මේ අතර මට තවත් දරුවෙක් ලැබෙන්න ආවා. ඒත් මට ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්න බව මම මංජුලට කිව්වම මංජුල මට කිව්වේ එයා තව දරුවෙක්ට අකමැති කියලයි. ඒත් මට ඕන වුණා ඒ දරුවන් හදාගන්න. නමුත් මංජුල කිව්වේ දරුවා නැති කරන්න කියලා. අම්මා කෙනෙක් වෙච්ච මම කොහොමද කුසේ ඉන්න දරුවෙක් නැති කරගන්නේ? මම දරුවව හදාගන්නවා කියලා ස්ථිර වශයෙන්ම තීරණයකට ආවා. ඒ බව මංජුලට කිව්වා. මංජුල කැමති වුණාද? නැහැ, එයා කොහොමත්ම කැමති වුණේ නැහැ. ඒ වගේම මගේ තීරණය වෙනස් කරුවෙත් නැහැ. දරුවා නැති කරන්න කියන්නේ ඇයි කියලා මං දැනන්නේ නැහැ. මට දෙවෙනි වතාවට ලැබුණේ දුකෙන්. ඒත් ඒ දරුවා බලන්න මංජුල ලංකාවට ආවේ නැහැ. මං එයා ගැන පුළුවන් තරම් තොරතුරු හෙව්වා. තිබුණු දුරකථන අංකවලටත් කතා කෙරුවා. ඒත් ඒ හැම තැනින්ම කිව්වේ මංජුල නැහැ, වැඩ නැහැ කියලා. මං මාස ගණනාවක් ඇඬුවා. අන්තිමට මං හිත හදාගත්තා. දරුවෝ ගැන මට වගකීමක් තියෙන නිසා මං දරුවෝ දෙන්න හදාගෙන ඉන්න තීරණය කෙරුවා. මංජුලගේ දෙමව්පියෝ මොකද කිව්වේ? මංජුලගේ අම්මයි අක්කයි විතරයි ඉන්නේ. ඒගොල්ලෝ මුලින් අපට කිව්වේ මංජුල ගැන මොකුත් දන්නේ නැහැ කියලා. ඒත් අපිට ටික කාලයක් යනකොට තේරුණා ඒගොල්ලෝ මොනවා හරි දන්නවා කියලා. මංජුල මාව බැන්දේ එයාගේ ගෙදරට හිතුවක්කාර වෙලා. කොහොම වුණත් පස්සේ පවුලේ අය අපිත් එක්ක හොඳ වුණා. මංජුල මාව අතහැරිය බව මට තේරුණේ මේ හැමදේම වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ. එයාගේ ගෙදර ගියාම මංජුලගේ අම්මට කියවුණා මංජුල විවාහ වෙලා දැන් වෙන රටක පදිංචි වෙලා ඉන්නවා කියලා. ඔයාගෙන් දික්කසාද නොවීද? අපේ රටේ ඕනෑ තරම් අය දික්කසාද නොවී බඳිනවනේ. මංජුලත් ඒ වගේ බැඳලා. මං හිතාගත්තා මංජුල මගේ වරදක් නැතුව මාව ඇතෑරියේ මගේ දරුවෝ දෙන්න නිසා කියලා. දරුවෝ තාත්තව හෙව්වේ නැද්ද? පුතා පුංචි කාලේ ඉඳලම පොඩි අයියාට තාත්තා කියන්න පුරුදු වුණා. එයාට ඒ පුරුද්ද අතහරින්න බැරි වුණා. පොඩි අයියා තමයි මටයි මගේ දරුවෝ දෙන්නටයි අම්මටයි හැමෝටම බැලුවේ. දරුවෝ ඉගෙන ගත්තා දුව ලස්සන ගැහණු ළමෙන්. එයාට ඒ වගේම හොඳට ඉගෙන ගන්න පුළුවන්. පුතා ටිකක් හිතවක්කාරයි. එහෙම කියන්න හේතුව මොකක්ද? පුතා ටිකක් දඟකාරයි. අයියායි මමයි හැම වෙලේම පුතාව යහමගට ගන්න බැලුවේ. නමුත් මට ඒක කරගන්න බැරි වුණා. පුතා මුලින්ම කරපු වරද තමයි සිගරට් බීපු එක. ඒක දැනගත්ත දවසේ අයියා පුතාට බොහොම කරුණාවෙන් අවවාද කෙරුවා. ඒත් පුතා ඒක සතේකටවත් මායිම් කරේ නැහැ. ඉන්පස්සේ එක දවසක් බියර් බීලා ගෙදර ආවා. එදා මම පුතාට ගැහුවා. ඒත් එයා ඒ පුරුද්ද දිගටම කරගෙන ගියා. එයාගේ ඉස්කෝලේ ගමනන් ඉබේටම නතර වුණා. ඉන්පස්සේ මොකද වුණේ? ඇත්තටම කිව්වොත් පුතා රස්තියාදුකාරයෙක් ගානට වැටුණා. මගේ කොල්ලා හරි ලස්සනයි. එයාත් එක්ක බොහොම ඉක්මනට ගෑනු ළමයි යාළු වෙනවා. පුතාට අවුරුදු 18 වෙද්දී එයා ගෙදරට ගෑනු ළමයෙක් කරගෙන ආවා. නමුත් මං එදා ඒ ගෑනු ළමයාව එයාගේ ගෙදර එක්කන් ගියා. මා එක්ක පොඩි අයියා
දෙමව්පියත් ගියා. ඒත් ඒ දෙමව්පියෝ ආයෙත් ඒ ගෑනු ළමයාව බාරගන්න කැමති වුණේ නැහැ. ඒගොල්ල පොලිසිය ගියා. ගෑනු ළමයාටත් වයස අවුරුදු 18යි. අයියා මුල් වෙලා ගෑනු ළමයාවයි පුතාවයි බැඳුවා. අපි කිව්වා පුතාට දැන් ඉදින් රස්සාවක් කරන්න කියලා. පුතා රස්සාවක් හොයාගන්න තුරු පොඩි අයියා තමයි ඒ පවුලටත් බැලුවේ. මං හිතුවා විවාහ වුණාට පස්සේ පුතා එයාගේ ජීවිතය පිළිබලක් කරගනීවි කියලා. පුතා එහෙම හැදෙන ළමයෙක් නෙවෙයි. අවුරුද්දක් දෙකක් ගෙවිලා ගියා. හැමදාම පුතයි ලේලි අතර ආරවුල්. අපිට සිද්ධ වුණේ අපේ ගෙදරම හිරකාරයෝ වගේ ජීවත් වෙන්න. අන්තිමට පුතා බැඳපුදුව වෙන කෙනෙක් එක්ක යන්න ගියා. ඉන්පස්සේ පුතා පිස්සෙක් වගේ වුණා. එයා පොඩු ගහන්න පුරුදු වුණා. මේ වෙනකොට දුව කැම්පස් තේරලා හිටියේ. අයියා මුල් වෙලා දුව පිටරටකට යවුවා වැඩිදුර ඉගෙන ගන්න. එයාට මේ එපා වෙලා තියෙන්න ඇති. එයා ඒ ගියාමයි ලංකාවට ආවේ නැහැ. ඒත් අපිට නිතර කතා කළා. එයා ඉගෙන ගන්නවට අමතරව රස්සාවකුත් කරනවා කියලා කිව්වා. මේ ළඟදි දුව පොඩි අයියාත් එහෙට ගෙන්න ගත්තා. දැන් දුව රස්සාවක් කරනවා. මටත් එහෙට එන්න කිව්වා. මම ගියේ නැහැ. අම්මෝයි පුතාවයි දාලා යන්න බැරි නිසා. එතකොට හිරගෙදරට ආවේ මොකටද? දැන් මගේ පුතා ඉන්නේ හිරේ. මාස ගණනක් තිස්සේ පුතා හිරේ. අයියා ලංකාවට ආවා. දුව කසාත බැඳලා හොඳ ජීවිතයක් ගෙවන බව අයියා මට කිව්වා. මට දුව ගැන සතුටුයි. ඒත් පුතා ගැන නම් සතුටු වෙන්න බෑ. එයා කුඩු වලට ඇබ්බැහි වුණා. දැන් කුඩු ගහන්නේ නැහැ ඒ හිරේ ඉන්න නිසා. ඒත් එයා එක එක දේවල් හොරකම් කරන්න ගත්තා. ගෑනු අයගේ මාල කඩන්න ගත්තා. පුතා කවදා නිදහස් වෙයිද කියන්න මම දන්නේ නැහැ. ඒත් මගේ බඩින් උපන් දරුවා නිසා මම එයාව බලන්න හිරගෙදරට ආවා. වෙලාවකට මට හිතෙනවා පුතා මැරුණා නම් ඉවරයි කියලා. එයාගේ තාත්තා එයාව දාලා ගියාම මං හුඟක් මානසිකව විඳෙව්වා. ඒ වේදනාවත් එක්ක මං දරුවා හදාගත්තේ. මම විතරක් නෙවෙයි මගේ අයියා අම්මා මේ දරුවා නිසා විඳවනවා. මං දන්නවා පුතා කවදාවත් හොඳ මගට යන්නේ නැති බව. අම්මා කෙනෙක් මෙහෙම කියන්න හොඳ නැහැ. එයා හැමදාම හිරගෙදර ඉන්නවා නම් මං කැමතියි. එයා එළියට ආවම වෙන හානිය ඊට වඩා වැඩි. එයා නිසා කාන්තාව කී දෙනෙක් කරදරේ වැටිලා තියෙනවද? මම ඒ හැම දෙයක්ම දන්නවා. අම්මා කෙනෙක් හැටියට මම මේ දේවල් උහුලන් ඉන්නේ හරි අමාරුවෙන්. සියල්ල කියා අවසන් වී ඒ අම්මා එකිවිඳ හඬන්නට වුණා. ඉන්පසුව ඇය යලින් සිරකරුවන් බැලීමේ පෝලිමට එක් වුණා. ඒ මේ සමාජයේ ජීවත් වන තවත් එක් අම්මා කෙනෙකුගේ දුක්බර කතාවක්.